තිස්සක රෑ මොකද කරන්නේ? පළවෙනිද රෑ මොකද කරන්නේ? ඕක තමයි ජනවාරි පළවෙනිදා දෙසැම්බර් 31 වෙනිදා බොහෝ අයගේ කටේ තියෙන්නේ. ඒක තාරුණ්‍ය. හැබැයි එහෙම දවසුත් ගත කරන තරුණයෝ අතරේ අපිට හම්බුණා අති විශේෂිත වූ තරුණයෝ කිහිප දෙනෙක්. The Foundation of Humanity. වියන්නට පෙර මනුෂ්‍යත්වය සොයා. අන්න ඒ වගේ සංකල්පයක් පෙරදරි කරගත්තු කොල්ලෝ ටික අපිට හම්බුණා මේ කොළඹදී. නේවාසික තරුණයෝ ගම් බිම් වලින් ඇවිල්ලා තමන්ගේ රැකියාවල් වලට ඇවිල්ලා ඉතින් බොහොම වෙහෙස කර ජනාකීර්ණ ජීවිතයක ගත කරන තරුණයෝ පිරිසක් The Foundation of Humanity. වියන්නට පෙර මනුෂ්‍යත්වය සොයාගෙන යන ගමනක යෙදෙන තරුණයෝ. ඉතින් ඇත්තරම ඔවුන් මේ මහරගම අපේක්ෂා රෝහලේ සියලුම රෝගීන්ට පළතුරක් වගේම ඖෂධයක් වෙන දෙලුම් දානයක් පිරිනමන්න අද ඔවුන් කටයුතු කරා. ඉතින් ඇත්තම කියනවා නම් ඔවුන්ගේ සංකල්පය කොයි තරම්නම් වැදගත්ද කියනවා නම් ඔවුන්ගේ මූල්‍යදායකත්වය, ඔවුන්ගේ ශ්‍රමදායකත්වය, ඒ සියලුම දේ කැටි කර ගනිමින් ඒ සත්කාරය බොහොම ලස්සනට අද සිදු කරා. ඔගොලු දන්නවද මේ සංවිධානයේ ආරම්භය ඇත්තටම හරිම අහඹ සිදුවීමක් මං හිතන්නේ. අහඹ නෙමෙයි, අහඹයක් හොඳ දෙයකට පෙරලගත්තු මේ සංගමයක් මට හිතෙන්නේ. ද ෆවුන්ඩේෂන් ඔෆ් හියුමිනිටි කියන සංවිධානය. මොකද ප්‍රථමයෙන් බත් මුල් කිහිපයක් අරගෙන පෝය දවසේ බෙදලා මීට අවුරුදු දෙකකට ප්‍රථම බත් මුල් ටිකක් අරගෙන තමන් හරි හම්බ කරගත්තු දේවල් වලින් එකතු කරලා පෝය දවසේ මේ කණ්ඩායම එකතු කරගෙන ඇත්තරම නවින්ද හෂාන් තමයි මේ කණ්ඩායමේ මූලිකය මං කිව්වා හා සමානව. ඇත්තරම ඔහු මේ තමන්ගේ යාළුව දුෂ්කර පළාත් වලින් ආපු සේවකය ඔක්කොම එකම මට්ටමේ අය එවුන් එකතු කරගෙන බත් මුල් ටිකක් පාර යන මිනිසුන්ට යාචකයන්ට බෙදලා සංවිධානය වුණු ද ෆවුන්ඩේෂන් ඔෆ් හියුමනිටි අද අවුරුදු තුනක් ඇතුළත දැවැන්ත වැඩකට අතගහලා තියෙනවා. ඉතින් ඒ දැවැන්ත වැඩ කාර්ය තුල ඉන්නේ කවුරුන්ද කියලා දන්නවද? ඇත්තරම හැමෝම ඉතාමත්ම අධික ජීවන බරකින් ජීවත් වෙන මේ වර්තමාන යුගය තුල හැමෝම බොහෝම අමාරුවෙන් ජීවත් වෙන කාලයක් වුණත් මේ කණ්ඩායමේ ව්‍යාප්ත වෙලා ඉන්න තරුණයෝ කණ්ඩායමේම සංගමේම අය තැනින් තැනින් මුදල් එකතු කරලා ගෙනත් දුන්නා. බොහොම පුංචි ගණන් වුණත් බොහොම අඩුවෙන් හරි එකතු කරලා උන්ගේ මූල්‍යමය දායකත්වය ලබා දුන්න. ඒ මූල්‍යමය දායකත්වය ලබා දුන්න සියලුම දෙනාට අනේක වාරයක් පින් සිද්ධ වෙන්න ඕන. මොකද හේතුව ගිලන් වූ පිළිකාරෝ ඔහලට ආවහම තමන්ගේ ජීවිතයේ තියෙන අනිත්‍ය බව නිසැකයෙන්ම වැටහෙනවා. ඒ තමයි ඒ රෝගීන් විඳින ඒ වේදනාව, ඒ අමාරුකම්, ඒ සියලු දේ අපිට දැහසින් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම සුන්දර හිනාවල් වලින් සැරසුණු පුංචි අත දරු මේ පිළිකා රෝහලේ ගිලන් වෙලා ඉන්නවා. ඔවුන්ට දෙලුම් යුෂ බිඳුවක් ලබා දීම මොනතරම්නම් පිනක්ද? සමහරලාට ඔය යුෂ බිඳුව ගත්තු රෝගියා හෙට උදේ වෙනකොට නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ කල්පනා කරලා බලන්න මොන තරම්නම් පිනක්ද? ලෝතර බුදුජානන් වහන්සේ දේශනා කරා වගේ දන් දීමෙන් කිසිම කෙනෙක් අගතියටපත් වෙලා නැහැ. ඒක ඇත්ත. අපි මොන තරම් දේ දුන්නත්, මොන තරම් දේ පරිත්‍යාග කළත් අපේ ජීවිතයට සුගතියක් මිසක් අගතියක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා ද ෆවුන්ඩේෂන් ඔෆ් හියුමනිටි කණ්ඩායම වියෙන්නට පෙර මනුෂ්‍යත්වයේ සල යන කණ්ඩායමේ මේ වැඩසටහන පිළිබඳව මම උගලන්ට එම්සී ඉදිරිපත් කිරීමක් කළේ ලක්ෂණ ටීවී ආයතනය වෙනුවෙන්. ඉතින් ඇත්තරම මේ සම්බන්ධව මම අර පෙර කිව්වා වගේ ඕගොල්ලෝ ඕනම කෙනෙකුට මේ සම්බන්ධව එකතු වෙන්න පුළුවන්, මේ සංගමයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඉතින් ඒ හරහා ඕගොල්ලන්ට දායකත්වය ලබා දීලා ඔවුන් එක්ක එකතු වෙලා ලොකු ගමනක් යන්න පුළුවන් මනුෂ්‍යත්වයේ සල. අපිට මාධ්‍යයක් විදිහට මාධ්‍ය සදාචාරය පිළිබඳව අපි බොහෝම විමසිලිමත් දැඩි අවධානයෙන් ඉන්න ආයතනයක්. ඒ නිසා අපිට මේ දුරකථන ජංගම දුරකථන මගින් එවන වීඩියෝස්, ඒ වගේම ෆොටෝ,
ඒටික තම අපි ඔගලන්ට ඉදිරිපත් කරන්නේ. මොකද හේතුව සමහර දර්ශන සඳහා අපිට අවසර නැහැ. ඒ වගේම එය මිනිසුන්ගේ පෞද්ගලිකත්වය මත පදනම් වුණු රෝගීන්ගේ. එනිසා කිසිම කෙනෙක් මේ දර්ශන පිළිබඳව අමනාපයක් අපිත් එක්ක ඇති කරගන්න එපා. මොකද හේතුව මේ අපිට ලැබිච්ච දර්ශන සහ ඒ වීඩියෝ පට තමයි අපි ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා ඒවේ අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි අපි හැමදාමත් ලග්න ටීවී ආයතනය ඔයගලන්ට සුවිශේෂී දේවල් ඉදිරිපත් කරනවා. අද අපි අපේ වීඩියෝ ශබ්දාගාරය තුළ ඉඳන්ම තමයි අපි මේ අද වැඩේ කරන්නේ. ඉතින් ඇත්තටම හොඳ ආදර්ශමත් වැඩක්. ඒ වගේම තරුණයන්ට ජනවාරි පළවෙනිදා ඉතාමත්ම මහඟු පින්කමක්. වසරක් ගෙවිලා නව වසරකට යනකොට ඒ ආශිර්වාදය ඔවුන්ට හිමිවෙනවා. ගිලන් වූ හදවතකට, ගිලන් වූ රෝගියෙකුට, ගිලන් වූ පුද්ගලයෙකුට, මනුෂ්‍යයෙකුට මොනයම් විදියකින් උපකාරී කරනවා නම්, උපකාරී වෙනවා නම් ඇත්තරමය නිදුක් නිරෝගීකම ලැබෙන්න බොහෝම හේතුඵලදායි වෙන පින්කම. ඒ වගේම ඇත්තරම කියනවනම් මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව කියලා තියෙන්නේ අරෝග්‍ය පරමාලාභ සත්තුට්ටින් පරමන් ධනං කියලා. ඉතින් ඇත්තම කියනවනම් නිරෝගීකම තමයි උතුම්ම සැපත. ඉතින් ඒ සැපත ළඟා කරගන්න අපි මේ කරන මේ සසර තුල කරන පින්පව් බොහෝම අඩිතාලමක් වෙනවා ඉදිරි භාවයට හෝ ඉදිරි ගමනට. ඉතින් ඇත්තරම මේ කණ්ඩායම ද ෆවුන්ඩේෂන් ඔෆ් හියුමිනිටි කියන කණ්ඩායම අති විශේෂ වූ කණ්ඩායමක්. ඇත්තරම ඔවුන්ගේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බොහොම එකමුතුවක් තියෙනවා, බොහොම සරලකමක් තියෙනවා. ඒ වගේම වියෙන්නට පෙර මනුෂ්‍යත්වයේ සොයාගෙන යන පිරිසක්නේ. ඉතින් ඒ මනුෂ්‍යත්වයේ සොයාගෙන යන පිරිසට අපි හදවතින්ම සුබපතනවා. ලක්ෂ්මී ටීවී ආයතන හැමදාමත් සුවිශේෂී වූ ආධුනිකයන් තමයි අපි ගොඩාක් හඳුන්වලා දෙන්නේ. ඇත්තරම ඒ සුවිශේෂී තරුණ පිරිසට ගොඩාක්ම ස්තුති මේ වෛද්‍යවරුන්ට. ඒ වගේම මූල්‍යමය දායකත්වයේ ලබා දුන්නු, ඒ වගේම ශ්‍රමදායකත්වයේ ලබා දුන්නු මේ අපේ ලක්ෂ්මි ටීවී ආයතනයේ සියලුම කාර්ය මණ්ඩලය. ඇත්තරම ඔවුන් හදවතින්ම අපි සුබපතන්න තමයි මේ වීඩියෝ පටය අපි නිකුත් කරන්න අදහස් කළේ. ඉතින් ඒ නිසා ඔවුන්ට තවත් ශක්තියක් වේවි, ධෛර්යයක් වේවි. ඉතින් අපේ වැඩසටහන එකම ඔවුන්ගේ මේ පටිගත වුණු ඒ වැඩසටහන් ඔබට ඉදිරිපත් කරන ඕගොල්ලන්ට ඕනම කෙනෙකුට හැකියාව තියෙනවා මේ ආදර්ශයක් කරගෙන අහිංසක ලෙඩ්ඩුන් රෝගීන්ට ඕනෑම දෙයක් ලබා දෙන්න මහරගම අපේක්ෂා රෝලට. ඒ තරම්ම දුක් විඳින අපේම සහෝදර සහෝදරියෝ දුවල පුතාල නංගිල මල්ලිලා ඉන්නේ. ඒ නිසා ඒ අයටත් තාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මේ දේවල් වලට එකතු වෙන්න කියලා. ඒ වගේම ද ෆවුන්ඩේෂන් ඔෆ් හියුමිනිටි ගෲප් එකක් දැන් හදාගෙන තියෙනවා. වට්ස්ඇප් ගෲප් එකක් තියෙනවා. ඇතරම මං හිතනවා මේ අපි ඉදිරියේදී නිරූපණය කරන්න හැකියාව ලැබේවි අපේ නිෂ්පාදන කණ්ඩායමට. ඒ නිසා ඔබටත් පුළුවන් නම් මේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා වියන්නට පෙර මනුෂ්‍යත්වයේ සොයා යන ගමනට එකතු වෙන්න. මහරගම අපේක්ෂා රෝහල වෙනුවෙන් කරන තුන්වැනි සමාජ සත්කාරය තමයි අද මේ විනිවිද ක්‍රියාත්මක වෙමින් පවතින සාර්ථක ලෙස. මීට පෙර අපි අවස්ථා දෙකකදී අපේක්ෂා රෝහල වෙනුවෙන් අපි දායකත්වය දක්වුවා. මීට පෙර අවුරුද්ද කියන්නේ 2023 වර්ෂයේදී අපි අපේක්ෂා රෝහල වෙනුවෙන් ලක්ෂ 5කට ආසන්න මුදලක ඖෂධ පරිත්‍යාගයක් අපි ගිය අපේ මීට පෙර අවස්ථාවේදී අපි කරා. ඊටත් පෙර අවස්ථාවකදීත් අපි ලේ දන් දීමේ පුණ්‍ය කර්මයක් කරා අපේක්ෂා රෝහල වෙනුවෙන්. ඒ වගේම අද දිනේදී අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබෙන අපේම සහෝදර නංගිලා මල්ලිලා අයියලා අක්කලා අම්මලා තාත්තලා වෙනුවෙන් දෙලුම් දානමේ පුණ්‍ය කර්මයක් මේ වෙන විට පැවැත්මින් තිබෙනවා මේ පරිශ්‍රය තුළ. ඒ වගේම ඊට සමගාමීව අද දවස තුල මේ කියන්නේ ජනවාරි 1 වෙනිදා 2027 ජනවාරි 1 වෙනි අද දින ලේ දන් දීමේ පුණ්‍ය කර්මිකුත් මේහා සමගාමීව අපේක්ෂා රෝහලේ මේ වෙන විට සිදු වෙමින් පවතිනවා. අපි මේ වන විට දෙලුම් ගෙඩි 600කට වඩා ආධික ප්‍රමාණයක් බෙදලා දීලා තියෙනවා රෝගීන් හට. අද දවසේ අපි මේ දෙලුම් දානමය පුණ්‍ය කර්මය සහ රුධිර දාණය රුධිර දන් දීමේ පින්කම කරන්න ශ්‍රමයෙන් වචනෙන් හෝ මුදලින් ඔයාලා කරපු සියලුම
සියලුම උදව් වලට ගොඩක් පිං. ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරනවා අපිත් එක්ක නැවත මේ වගේ පිංකමක් කරන්න, මේ වගේ ඉස්සරහට අපි වැඩ කටයුතු කරනවා. ඒ කරන වැඩ කටයුතු අපේ ද ෆවුන්ඩේෂන් ඔෆ් මණ්ඩලි කියන අපේ ගෲප් එකේ WhatsApp ගෲප් එකේ අපි දානවා. අපිත් එක්ක එකට ඉන්න, අපිත් එක්ක එකට අත්වල බැඳගෙන අපි හොඳ ගමනක් යමු. මේ වගේ ගොඩක් ලොකු පිංකම් අපිට කරන්න පුළුවන් අපි එකට එකතු වෙලා හිටියොත්. ඇත්තටම මම කියන්නේ ඔයාලට අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. අපි එකතු වෙලා ගොඩක් ලොකු පිංකම් කරමු. ඔයාලට ගොඩක්ම ගොඩක්ම ස්තුතියි. ඉතින් මං ඇත්තම බොහොම පිං කියලා කියනවා මේ වගේ අර ජනවාරි 1 දවසක්, ඒ කියන්නේ අලුත් අවුරුදු ආරම්භයේදී හැමෝටම සතුටදායක හිතෙන පිං සිතකින් යුතුව වැඩ කරගන්න එකතු වුණාට මම හිතන්නේ ඔයාලා හැමෝටම මේ පිණ තියෙනවා. ඒ වගේම මේ සඳහා අද දවසේ දායක මේ සම්බන්ධ වෙන්න බැරි වුණා. දායකත්වයෙන් සපු ගොඩක් පිරිසක් ඉන්න ලංකාව, ඒ කියන්නේ කොළඹ අවට විතරක් නෙමෙයි ලංකාව පුරාම. ඉතින් ඒ හැමෝටම මම කියනවා මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් උද කරනවා. මොකද දායකත්වයේ දක්වපු මුදල නෙමෙයි මෙතනට වැදගත් වන්නේ. දායකත්වයේ දක්වුවේ මොකෙන්ද කියන එක නෙමෙයි වැදගත් වන්නේ. සාමාන්‍යයෙන් අපි වගේ කෙනෙක්ට, සාමාන්‍ය කෙනෙක්ට කරන්න අමාරු දෙයක් මේ වගේ රෝහලකට තනි පුද්ගලයෙකුට කරන්න අමාරු දෙයක්. පිරිසක් එකතු වුණාම අපිට පුළුවන් ලොකු දෙයක් කරන්න. ඒ දේ තමයි අද අපි පෙන්න්නේ. රුපියල් 20කින් 10කින් 5කින් වුණත් දායක වෙලා මේ වගේ මහගොපින්කමක කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. ඒක අපි දායක කරපු මුදල නෙමෙයි වැදගත් වන්නේ, අපි මේ වගේ දෙයක් කරා කියන එක. ඉතින් ඒ හැමෝටමත් අද දවසේ විශේෂයෙන්ම අපේ කැපවීම කරගෙන, මේ දවස කැප කරගෙන මෙතෙන්ට ආපු මේ සංවිධායක අපේ ෆවුන්ඩේෂන් එකේ සියලුම සමාජිකයන්ට, ඒ වෙනුවෙන් කැප වුණු අපේ දායකකාරක හැම දෙනාටමත් මේ අවස්ථාවේදී මම විශේෂ ස්තුතියක් ප්‍රකාශ කරනවා. ලැබුවා වූ 2024 නව වසර ඔබ සැමට, මේ ලක්වාසි සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා කියලා අපි සියලු දෙනාම ෆවුන්ඩේෂන් ඔෆ් කමියුනිටි සමාජික අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.